අලුත් ඇස්සල YouTube channel එක ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ ඔයාලගේ web browser එකේ ඔයාලා save කරන password එක බලන්නේ කොහොමද කියලා. ඉතින් මොකද්ද මේ ඔයාලා save කරන password එක කියලා මම හැදින්නොත් ඔයගොල්ලෝ දන්නවා මේනකොට ඔයාලට විවිධ accounts තියෙනවා. කියන්නේ social media account තියෙන පුළුවන් නැත්නම් ඔයාලගේ online shopping කරන මොන හරි accounts වල ඒවල login password details තියෙන පුළුවන්. ඉතින් මේ අපි මතක තියාගන්න අමාරු නිසාවෙන් ඔයගොල්ලෝ දන්නවා web browser එකේ අපි login වෙද්දී අපිට username password save කරන්න පොඩි notification bar එකක් පෙන්වනවා. ඉතින් මෙතනදී ඔයා ඒක allow කරොත් එහෙම නැත්නම් save කරොත් ඒ password එක එහෙම නැත්නම් ඒ username එක save වෙනවා web browser එකේ. ඉතින් මේ save වෙච්ච username එක එහෙම නැත්නම් password එක අපිට හදිසියක් වුණොත් කොහොමද බලාගන්නේ? ඉතින් මේ බලාගන්න විදිය ගැන තමයි අද කතා කරන්න හදන්නේ. ඉතින් මෙතනදී මම පාවිච්චි කරනවා එක ක්‍රමයක්, ඔයාගේ web browser එක හරහාම බලා ගන්න ක්‍රමයක්. අනිත් ක්‍රමය ඔයාගේ මේ PC එකට එහෙම නැත්නම් පරිගණකයකට software එකක් install කරලා බලා ගන්න විදිය. ඉතින් අපි වැඩි කතා නොකර බලමු කොහොමද මේක කරන්නේ කියලා. හරි, ඔයා මුලින්ම ඔයාගේ web browser එක open කරගන්න. මම මෙතන පාවිච්චි කරන්නේ Google Chrome එකයි Mozilla එකයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයා Google Chrome එක මුලින්ම මේ විදිහට open කරාට පස්සේ මට පේනාදි මේ දකුණු පැත්තේ උඩ කෙරවලේ තියෙනවා මෙම ඩොට් ටිකක්. ඉතින් මෙතන මේම help වලට ගිහිල්ලා මම ඉස්සලම් පෙන්නන්න මගේ install කරලා තියෙන version එක මේ ඉතින් දැනට මගේ latest update version එක. ඉතින් ඊට පස්සේ ඔයාට බලන් මෙතන ආපහු ගිහිල්ලා මෙතන settings වලට යන්න. settings වලට ගියාට පස්සේ ඔයාට තියෙනවා මෙතන බලන්න password කියලා එකක් තියෙනවා. ඉතින් මේ password වලට ගියාට පස්සේ ඔයාට මේ දැක ගන්න පුළුවන් ඔයා ඔයාගේ web browser එකෙන් ඔයා save කරපු password එක මෙතන ඔයාට බලා ගන්න පුළුවන්. මෙතනදී default වෙනකොට මේ විදිහට hidden වෙලා වගේ තියෙන්නේ. ඔයාට ඉතින් password බලන්න ඕන නම් මේ විදිහට මේ click කරපු ගමන් ඔයාගේ දැනට password එකේ බලන්න ඕන වුණාම මේ විදිහට ඔයාගේ user account එකට password එකක් දාලා තිනවනවා නම් ඒක පෙන්නනවා. ඉතින් මම මගේ account එකට දාලා තියෙන password එක දාපුවාම මෙතන password එක view වෙනවා. ඉතින් මේ එක ක්‍රමයක්. ඉතින් ඊට පස්සේ අපි බලමු Mozilla එකෙන් කොහොමද password එක බලන්නේ කියලා. Mozilla එකටත් ගියාට පස්සේ මම ඔයගොල්ලන්ට මුලින්ම පෙන්නන්නම් මගේ දැනට තියෙන version එක. මම තින් මගේ දැනට තියෙන version එක. ඊට පස්සේ ඔයාලත් කලින් වගේම දකුණු පැත්තේ උඩ තියෙන මේ විදිහට ඉනිකැලි තුනක්. ඉතින් මෙතනින් ගියාට පස්සේ ඔයාලට දකින්න ගන්න පුළුවන් login password කියලා. ඉතින් මේ login password ගියාට පස්සේ ඔයා save කරන ඔක්කොම password user accounts වල details එක මෙතන පෙන්නනවා. ඉතින් මම දැනට වැඩි පාවිච්චි කරන්නේ නැති නිසා මගේ දැනට තියෙන මෙතන එක account එකයි save වෙලා තින්නේ. ඉතින් ඔයාට ඒ password බලන්න show කියලා දුන්නම ඉතින් yes දුන්න ගමන් ඔයාගේ password එක view වෙනවා. ඉතින් මේ දෙක තමයි සරලව බලන්න තියෙන ක්‍රම දෙක. ඊට අමතරව ඔයාට මේ දෙක use වෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් third party app එකකින් පාවිච්චි කරන්න මේ password බලන විදිය. ඉතින් මේ එක ක්‍රමයක් තමයි Chrome pass කියන එක. අනිත් ක්‍රමය තමයි web pass කියන එක. ඉතින් මම මේ link දෙක පල්ලෙහෙන් දාන්න description එකේ. ඉතින් මම දැනට download කරලා දෙන නිසා මම ඔයාලට දැනට පෙන්නන්නම්. මුලින්ම ඔයා මේ දෙක open කරනවා නම් ඔයාගේ virus guard එක අනිවාර්යෙන් disable කරලා තියෙන්න ඕනේ. temporary. නැත්තම් මේක සමහරවිට virus guard එකෙන් අල්ලලා block කරලා දානවා. ඉතින් මම extract කරන්න දු මෙතන නිකම්ම open කරලා පෙන්නන්නම්. ඊට පස්සේ ඔයාට මෙතන open කරාට පස්සේ ඔයාට අර කලින් web browser එකේ දැක්කා වගේම full details එකක් මෙතන බලා ගන්න පුළුවන්. password එක, username එක, password එක, security ද, past fail ද කියන details ටිකත් එක්ක මෙතන ULR එකත් එක්ක පෙන්වනවා. ඉතින් මේ ක්‍රමිනුත් ඔයාට ඔයාගේ web browser එකේ තියෙන password ටික බලා ගන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි මම මෙතන පෙන්නපු web browser password කියන එක. ඉතින් මේකත් ඒ විදිහටම extract කරලා ඔගොල්ලෝ පාවිච්චි කරන්න පුළුවන්. මම දැනට extract නොකර yes කරනවා. ඉතින් මේකෙත් අර විදිහටම ඔක්කොම ටික පෙන්නනවා. මේකේ වෙනසකට තියෙන්නේ වාගේ web browser එකේ මොකද්ද save වෙලා තියෙන්නේ, opera ද, chrome ද, explorer ද කියලා ඒ icon ටිකත් එක්ක මේ පැත්තේ පෙන්නනවා. ඉතින් ඔය විදිහට තමයි ලේසියෙන්ම වාගේ web browser එකේ save කරලා තියෙන password බලා ගන්න තියෙන ලේසියම ක්‍රම තුන. වාගේ web browser එක third party app එකකින් බලා ගන්න තියෙන ක්‍රමය. sorry තුනක් නෙමෙයි දෙකක්. ඉතින් මේ විදිහට තමයි ඔයාගේ password එක බලන්න තියෙන ක්‍රමය. ඉතින් ඔයගොල්ලන්ට දැන් තේරෙනවාද කොහොමද ඔයගොල්ලන්ගේ web browser එකේ save කරලා තියෙන password එක එහෙම නැත්නම් username එක බලා ගන්න කියලා.
ඒ වගේම මං වීඩියෝ එක තැනක පැහැදිලි කිරීමක් කරා ඇප් එක කියන එක ඇප් කියලා. ඉතින් මෙතන ඇප් එකක් නෙමෙයි භාවිතා වෙන්නේ සොෆ්ට්වෙයාර් එකක්. ඒක නිවැරදි කරන්න ඕන නිසා ඒක පැහැදිලි කරේ. ඉතින් කොහොම නමුත් ඕගොල්ලන්ට දැන් දන වශයෙන් අදහසක් කියන්නේ කොහොමද මේ සේව් කරලා තියෙන පාස්වර්ඩ් එක ගන්න කියලා. ඉතින් මේකේ හොඳ වගේම නරකක් තියෙනවා. අපි මෙතනදී වැරදිලා ඔක්කත් වා මේ සේව් කරන පාස්වර්ඩ් එක වාගේ වෙනත් කෙනෙක්ට එහෙම නැත්නම් වෙනත් යාළුවෙක් වෙනත් පුද්ගලෙක් වාගේ පරිගණකේ පාවිච්චි කරොත් වෙබ් බ්‍රවුසර් එක සේව් කරලා තියෙන පාස්වර්ඩ් බලා ගන්න පුළුවන් කියන එකත් ඔයා එක හොඳට මතක තියාගන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඒ වගේම මතක ඇතුව පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා bell icon එකත් ඔබ නම් මතක කරගන්න එපා. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.